The big story. බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ පසුබිමක කැබිනට් මණ්ඩලය බිත්තර ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන් අතර ඒ පිළිබඳව නිර්දේශ ලබා දීම සඳහා කමිටුවක්ද පත් කෙරුණා. එම කමිටුවේ සමාජිකයන් ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්, වෙළඳ අමාත්‍ය ලේකම් සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කටයුතු කළ අතර ඔවුන් විසින් දිනකට බිත්තර මිලියනය බැගින් බිත්තර මිලියන 30ක් පළමු අදියර යටතේ ආනයනය කිරීමට නිර්දේශ ලබා දී තිබෙනවා. එසේම සෑම බිත්තරයකටම රුපියලක බද්දක් අය කිරීමටත් ඔවුන් යෝජනා කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් පසුගිය 11 වෙනිදා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය කල්තියා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් බිත්තර ආනයනය කිරීමට අවසර දිය නොහැකි බවයි. නොවැම්බර් වලත් ඉන්දියාවේ අවුට්බ්‍රේක්ස් තිබිලා තියෙනවා. ඒක නිසා ඉන්දියාවෙන් ආනයනය කිරීමට මේ අවස්ථාවේ නිර්දේශ ලබා දෙන්න පුළුවන්කමක් නැහැ. පාකිස්තානයේත් කුරුළුණු වාර්තා වෙලා තියෙනවා. මෙවැනි පසුබිමක රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව සිදු කළ ටෙන්ඩර් කැඳවීමකට අනුව රුපියල් 35ක පිරිවැයක් යටතේ බිත්තර ආනයනය කිරීම සඳහා ඉන්දියානු සමාගම් දෙකක් තෝරාගෙන තිබෙනවා. පසුගිය 12 වෙනිදා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් බිත්තර ආනයනයට අවසර ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීම් ලිපියට ගෙවුණු වසර 12ක කාලය තුළ දකුණු ඉන්දියාව තුළ කුරුළු උණ නොතිබූ බවත් මෙම සමාගම් දෙක ආනයනය කරන බිත්තර තුළ කුරුළු උණ බෝවීමට අදාළ වෛරස නොමැති බවටත් තහවුරු වන පරීක්ෂණාගාර වාර්තාද ඇතුළත් කළ බවත් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළා. කෙසේ වෙතත් අද දක්වාම ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. බිත්තර ආනයනය කරන්න කියලා හැම පාර්ශවයක්ම පහුගිය කාලේ දිගින් දිගටම කිව්වත් බිත්තර ආනයනය කිරීම මේ වෙනකන් සිද්ධ වෙන පාටක් හෝ මේක ඉක්මන් වෙන තත්ත්වයක් අපි දකින්නේ නැහැ. ඒක ඇත්තරම එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. යම් කිසි විදිහකින් බිත්තර ආනයනය කරන්නේ නැහැ කියලා කිව්වත් අවසානයේ බිත්තර මිල යම් කිසි දෙකින් ඔය කියන තත්ත්වයට වඩා වෙනස් ආකාරයකට ආපහු ගමන් කරන්න හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත් පසුගිය 11 වෙනිදා පැවති මාධ්‍ය හමුවේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ මැලේසියාවෙන් බිත්තර ආනයනයට අවසර දිය හැකි බවයි. තායිලන්තේ, මැලේසියාව, USA, බ්‍රසීල් වගේ රටවල් කුරුළුණ වලින් තොරයි. මොකද අපි මව සතුන් ආනයනය කරනවා. ඇය මැලේසියාවෙන් බිත්තර ආනයනය සුදුසු බව පැවසුවද නිව් ස්ට්‍රේට්ස් ටයිම්ස් ජාත්‍යන්තර වෙබ් අඩවිය වාර්තා කරන්නේ මැලේසියාව දෛනිකව බිත්තර මිලියන 2-10 අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවරගෙන ඇති බවයි. බිත්තරේක ඇත්ත නිෂ්පාදන වියදමවත් හරියට ගණනය කරගන්න බැරි වෙච්ච සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව මාපියාකාරයන්ගේ පිලේ හිටගෙන බිත්තර ආනයනය කිරීමට නිර්දේශ කරන්න බෑ කියලා. අපිට තියෙනවා මෙහෙම ගැටලුවක්. සාමාන්‍ය සැප්තැම්බර් මාසෙන් පස්සේ සංචාරක කුරුල්ලෝ ඒ යුරෝප රටවල ඉඳන් මෙහට සංක්‍රමණය වෙනවා. එහෙමනම් ඒ කුරුල්ලන්ගෙන් මේ රටට එන්නේ නැද්ද කුරුල්ලු උන? අනිත් පැත්තෙන් ඉන්දියාව කියන්නේ අපේ රට විතරක් නෙවෙයි, ලෝකේ වැඩිම බිත්තර අපනයනය කරන රට. ඔය බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමේ මහත්තුරු ටික යනකොට ඔය සත්ත නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැගිටිනවා, ඇමතිවරයත් නැගිටිනවා. ඔය මාෆියාව කඩන්න ඕනේ මේක. ඔය ඉහළ දවසට 180 හොයන බිත්තර නිෂ්පාදකයෝ ඉන්නවා 4-5 දෙනෙක්. ඒ අයගෙන් කප්පම් ගන්න අය ඉන්නවා, ඒ අයගෙන් යාන වාහන ගන්න අය ඉන්නවා. ඒ නිලධාරීන්ගේ නම්ගම් සහිතව විස්තර සහිතව අපි ඉදිරියේදී හෙළිදරව් කරනවා. කෙසේ වෙතත් වෙළඳපොලේ බිත්තර මිල අඩු නොවන පසුබිමක පාරිභෝගිකයින් සහ වෙළඳුන් මෙලෙස අදහස් පළ කළා. ඇත්තම අපි ස්තුතිවන්ත වෙනවා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමියට සහ ඒ කාර්ය මණ්ඩලයට. ඔවුන් දැන් පොරොන්දුයක් දීලා තියෙනවා සෑම සිකුරාදාම බිත්තර සහ කුකුල් මස්වල නිෂ්පාදන වේදම ස්වාධීනව ගණනය කරලා ප්‍රසිද්ධ කරන්න. ඒක හොඳ ප්‍රවණතාවයක්. තවදුරටත් මම හිතන්නේ මේ මිල ඉදිරියේදී අඩු වේවි. ඒ ගෙන්නනවා කියනකොට හඩු කෙරුවා. දැන් බිත්තර මිල අයිමත් වැඩි කරලා. කිකිලි ඉතින් දෙපාරක් එහෙම බිත්තර දාන්න නෑනේ. බොරු එතන යන්නේ සම්පූර්ණ මාපියාවක් කියන. එන ගහන අපරාධයක් නේද? ආරංචියර මෙහෙම වුණා නම් ගෙන්නුවම් පස්සේ කොහොමද යයිද? ඒකින්ද ගෙන්නන්නම තමයි ඕනේ. අත්ත මේ පේනවනේ බිත්තර. අපි කනුව නෙමෙයි ලෙව කනවා. 60-65 අතර තමයි යන්නේ. අඩුවක් නෑ පේන්නේ. අඩුයි කියලා කිව්වට ඉන්දියාවෙන් නෙමෙයි ඉතියෝපියාවෙන් නෙමෙයි ඇමරිකාවෙන් හරි බිත්තර ගැල්ලා රුපියල් 20-25 බිත්තර දෙන්න. බිත්තරයක් රුපියල් 60යි දැන්. 50 දෙන්නේ නෑනේ. 60-65යි යන්නේ. 50ට බිත්තර තව ඇවිදILLත් නෑ. බිත්තර ඉතින් දාලගෙන තමයි අපිට හඬ වෙලා තියෙන්නේ දැන් ඉතින්. රටින් ගේන එක ඉතින් මුන්ට පාඩමක් උගන්වන්න ගෙනන් තියන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.